අයිබෝවන් සැමට කලින් හරිතේ හරියටම ගෙනෙන සීත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. කොරෝනා බවට සැකකල මෙරට කිසිදු රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනය සහතික කරයි. ලොව පුරා පැතිර යන කොරෝනා බිලිගත් ජීවිත ගණන 80 දක්වා ඉහළට ආසාදිතින් 3000 ඉක්මවයි. අන්තවාදීන් සමග එක්ව කටයුතු කිරීමට සිදුවුවහොත් දේශපාලනයට සමුදෙනවා ඇමති කෙහෙලිය කියයි. මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකර අවසන් කර ඇති කොටස වහාම විවෘත කරන්න කිරියල්ලගෙන් රජයට ඉල්ලීමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් ITH උනරෝහලට ඇතුළත් කළ රෝගීන් සිවුදෙන අහට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවද 3000 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්. චීනයේ කොරෝනා වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ලූනා නව වසර වෙනුවෙන් ලබා දී තිබූ නිවාඩු කාලයේද දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවරගෙන ඇති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාවද 3000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 5 දෙනෙකු ඇමරිකාවෙන් වාර්තා වන අතර ඊට අමතරව ප්‍රංශයේ, ජපානයේ, නේපාලය, ඔස්ට්‍රේලියාව, මලයාසියාව, හොංකොං, තායිවානය, දකුණු කොරියාව, වියට්නාමයේ, තායිලන්තය, සිංගප්පූරුව සහ මැකාවෝ දිවයින් වලින්ද මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලින් වාර්තා වන බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය මැඩලීම සඳහා නව එන්නතක් වැඩදියුණු කරමින් සිටින බව චීනයේ වාර්තා කළ බවයි. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්ති වීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ රෝහල් මේ වන විට රෝගීන්ගින් පිරී ඉතිරි ගොස් ඇති බව සඳහන්. ඒ හේතුවෙන් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහාන් නගරයේ දින 6කින් ඉදිකෙරෙන ඇඳන් දහසකින් සමන්විත රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉංජිනේරුවන් ඇතුළු 4000ක පිරිසක් දායක වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම කමිටුව විසින් සිදු කරනු ඇති. ජනාධිපති අතිරේක ලේකම් රිය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රාණී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත වනවා. ඒ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බීජින් සහ කැන්ටන් යන ගුවන් තුරුපල්වල් වලින් ශ්‍රී ලංකන් ගුවන් යානා මෙරටට පියාසර කිරීමට නියමිත අතර එම යානාවලින් පැමිණෙන ශ්‍රී ලාංකීය සිසුන්ට සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50%ක මිල අඩු කිරීමටද තීරණය කර ඇති බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ. මෙම රෝගී තත්ත්වයේ වාර්තා වන ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකීය සිසුන් පැය 48ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය චීන බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. එම අවසරයේ ලදවහම චීනයේ බලාපිටත් ව්‍යාමට ශ්‍රී ලංකන් ගුවන් යානා සූදානම් කර ඇති බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. චීනයේ සිචුවන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ ශ්‍රී ලාංකික සිසුවියන් 150 දෙනෙකු සහ නැනින්හි තවත් සිසුන් 30 දෙනෙකු සිටින බවට තානාපති කාර්යාලය හරහා තොරතුරු ලැබී තිබෙනවා. මීට අමතරව චීනයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් බීජින්හි මෙරට තානාපති කාර්යාලය හඳුන්වා දී ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර සැක කටයුතු උනරෝගී තත්ත්වයක් හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කෙරුණු පිලිපීන ජාතික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා සම්බන්ධයෙන්ද මේ වන විටත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මලයාසියාවේ කුවාලාලම්පූර් සිට කටුනායකට පැමිණි මොවුන් දෙදෙනා සැක කටයුතු උනරෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ රෝහල් ගත කෙරුණා. මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකේ මත IDH රෝහලට මීට පෙර ඇතුළත් කෙරුණු සිව් දෙනා සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලදී ඔවුන්ට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් එය යළි තහවුරු කිරීම සඳහා තවත් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තාවලද දැක්වෙන්නේ ඔවුන්ට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. එමෙන්ම මලයාසියාවේ කුවාලාලම්පූර් නුවර සිට දිවිනට පැමිණි ඉන්දුනීසියානු ජාතික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා සම්බන්ධයෙන් IDH රෝහල තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් අනිසිබියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා. සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට කටාර් රාජ්‍ය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති හමුවකදී අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයෙන් විශේෂ නියෝජිතයෙකු නම් කරන ලෙසද කටාර් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ බලශක්ති උත්පාදනය සඳහා කටාර් රාජ්‍යයේ සහය ලබා ගැනීම පිළිබඳව තමා උනන්දුවක් දක්වන බවයි. කටාර් රාජ්‍යයේ යෝජනාව පිළිබඳ ඉදිරි කටයුතු සඳහා තම නියෝජිතයා වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතා නම් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. අදාළ කටයුතු ජනාධිපති ලේකම්වරයා දෝහා නගරයේ චාරිකාවකට එක්වන ලෙසටද රාජ්‍ය අමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා. බලශක්ති උත්පාදනයට අදාළ ශ්‍රී ලංකාවේ සැලැස්ම එම චාරිකාවේදී විස්තර කෙරෙනු ඇති. මේ අතර අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ග මහපණ්ඩිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාස මහනායක ස්වාමින් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්මදින සුභපැතුම් එක් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිවරයා නායක හිම්පාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ස්වතුක් විමසා සිටියා. මෙහිදී අදහස් දක්වමින් අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාස මහනායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ රටට ස්ථිර සාමය සහ සමෘද්ධිය උදාකර දෙමින් ජනතාව අපේක්ෂා කරන රට ගොඩනැංවීමට ඉදිරි පස් වසර තුළ ජනාධිපතිවරයාට හැකි වේවා යන්නයි. ජනතාව ඒ තත්ත්වයම තබාගෙන ඔවුන්ගේ බලාපොරොත්තු එසේ පිළිතුරෙන බවට අඟවලා ඉදිරි කාලය තුළ අපට මේ ඉදිරි පස් වසර තුළ රටේ සාමයේ සමෘද්ධිය ඇති කිරීමට ඔබතුමන්ට සියලු දෙවියන්ගේ පිටත් මේ රටේ රජකම් කොට අභාවත් ප්‍රාප්ත රාජරාජ මහාමාත්‍යවරුන්ගේ අද ඒ අය බොහෝ දෙනා දේවත්වයේ ඒ අයගේ ආශිර්වාදයක් ලැබේවා. ඔබතුමාගේ මෞපිය පරම්පරාවේ සියලු දෙනාට පින් සිද්ධ වෙන ඔවුන්ගේ ආශිර්වාදය ලැබේවා. මා මතක් කළා මේ ජනතාව වෙනුවෙන් ඒ උදාර සේවාව සිදු කිරීමට ඔබතුමාට නිරෝගීතාවයේ බුද්ධිමත් බව ශරීර සෞඛ්‍ය පූර්ණ සහයෝගය නොඅඩුව ලැබේවා කියන ප්‍රාර්ථනාවයි සිටුවා. පාර්ලිමේන්තුවේ සහ මහජන නියෝජිතයන්ගේ පිරිහීම මේ වන විට මනාව පෙනී යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මතුගම ප්‍රදේශයේ පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මතුගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විසින් සංවිධානය කළ සිසු නිපුණතා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහජන නියෝජිතයන්ගේ පිරීම අපිට පැහැදිලි වෙනවා. අපි එවැනි මහජන ප්‍රධාන නියෝජිතයන් යම් මේ තත්ත්වයට වැටෙනකොට සමාජයේ පිරීම එක පිළිබඳව අන්තිමින් අපිට කතා කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි තත්ත්වයන් තම තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. තමන්ට කිසිම හතුරුකමක් කරපු නැතුද බිය ඒ අය ගිනේ දැනීම එල්ලුම් ගහට යවන්න සස්වීම් ලබා ගන්න මේවා සියලු දේ දිහා බලනකොට මේ හැම එකෙම පේන්නේ සමාජයේ පිරීම මිසක් සමාජ දියුණුව තත්ත්වය මම හිතන්නේ සමහර භාෂාවල් ඉතාම අන්ත කතා කරන්න බැරිය
පව තමන්ගේ පවුලේ සියලු දෙනාත් එක්ක අහගෙන ඉන්න බැරි දේවල් තමයි කියවෙන්නේ. මේ තත්ත්වෙන් රට මුදවා ගැනීම අවශ්‍යයි. මේවා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර දරුවන් පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කරන්නට මම අයම කටයුතු කරනවා නම් ඒක මම කියන්නේ සමාජයට කරන ලොකු සේවයක්. හැම අනිත් ආගමකටම තියෙනවා පල්ලියට යන්න, කෝවිලට යන්න, දේවාලයට යන්න වෙලාව දවසක් කිවිදට යනවා. තෝයිදු පල්ලි සිකුරාදාට පස් වතාවක් යනවා මුස්ලිම් අය. අපි බෞද්ධයට එහෙම දවසක් නැහැ. අපි ඊ දෙනෙක් අපේ අය පොය දවසට පන්සල් යනවාද කියන එක පිළිබඳ නම් අපිට සැකයක් තියෙනවා. අඩුගානේ පොය දවසක් හරි පන්සලට යන්න කටයුතු කිරීම වගේ සමාජයට මෙහෙවීම අපි කළ යුතුයි අපි විශ්වාස කරනවා. ගොඩනැගිලි ඉදිකිරීමට වඩා මිනිසුන්ගේ හදවත් තුළ ආධ්‍යාත්මික නිදහස ඇතිකිරීම තුළින් වටිනාකමක් ඇතිවන බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ මීගමුව කොච්චිකඩේ ඇත්ගාල දේවස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. මීගමුව කොච්චිකඩේ ඇත්ගාල ශුද්ධ වූ මරිය ගොරෙට්ටි මුනිවරියට කැප කළ ඇත්ගාල දේවස්ථානය පුළුල් කර නව ගොඩනැගිල්ලට මුල් කළ තිබීම කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. සිමෙන්ති වලින් හදන ගොඩනැගිල්ලකට වඩා මිනිස්සුන්ගේ හදවත් එකතු කරලා හදන ආධ්‍යාත්මිකත්වයේ ගොඩනැගිලි. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ වෙන කිසිම දෙයකට වඩා. අද කාලේ අපි ජීවත් වන සමාජ පරිසරය තුළ මිනිසුන්ගේ ජීවිත අඳුරු කරන්නට නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒක අපි දැකලා තියෙනවා, දන්නවා. විශේෂයෙන්ම ආත්මාර්ථකාමීත්වය වර්ධනය කරවන්නට, ආත්මාර්ථකාමීත්වය තුළින් ලෞකික දේවල් වල මිනිසුන් ඉර කර තබන්නට අද සමාජයේ බොහෝ දේවල් සිදු කරමින් පවතී. ඉදිරියේ අපිට තියෙන අභියෝගය තමයි සමාජයේ නොයෙකුත් දූෂිත වැඩවලින් අපේ හදවත පිරිසිදු කරගෙන හැකි තරම් අපේ ජීවිතය ආධ්‍යාත්මිකව ගත කරන්නට අපි යොමු වෙන්නේ. අද කාලේ අපි විශේෂයෙන්ම මෙය මතක තබා ගත යුතුයි. එහෙම නොකළොත් අපි සියලු දෙනා ඉදිරියේ පහත් වෙනවා. අපේ ගෞරවය නැති කරගන්න, අපේ උත්තරීතරත්වය නැති කරගන්න, අපි මනුෂ්‍යයන් හැටියට තාමත්ම උත්තරීතර ජීවිතයක් උරුම කරගෙන බිහි වෙලා ඒ උත්තරීතර ජීවිතයේ අපේම පාපිෂ්ඨකම, ඒ වගේම අපේ සිත අපිරිසිදු වීම, ඒ වගේම අපේ සිත තුළ තියෙන නොයෙකුත් වෙන ආකල්ප, වැරදි දේට ඇදී යාම තුළින් අපි අපිරිසිදු කරගන්න. ජනතාව හදන්නේතුව ගොඩනැගිල්ලක් හදලා වැඩක්. ඒ වගේම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ ඒ විශ්වාසය තුළ, ආධ්‍යාත්මිකත්වය තුළ ධීරියට යන්න හැමදෙස්සෙම උත්සාහ කරන්න කියලා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කොටසේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් නිම කර එම කොටස ජනතා අයිතියට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් කොළඹ මහනුවර අධිවේගී මාර්ගය අපි ආරම්භ කරපු සමච්චලයකට ලක් කළා තියෙනවා. ඉතින් අත්ත වශයෙන්ම 2014 2015 ජනාධිපතිවරයාට කලින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න මුල්ගල් තියදී ගියා. මුල්ගල් තිබ්බට කිසිම වැඩක් ආරම්භ කළා තිබෙන්නේ නැහැ. නමුත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි දුන්න මැතිවරණ පොරොන්දුවක් අනුව අපි මේ මාර්ගය පටන් ගත්තා. මුලින්ම පැහැදිලි කරන්න ඕනේ මේ අධිවේගී මාර්ගයක් හදනවා කියන එක මේ ක්ෂණිකව පටන් ගන්න බෑ. අපි කඩවත ඉඳලා පොතුහැරට පාරේ ඉස්සරහම ට්‍රේස් කෙරුවා. ට්‍රේස් කරලා දෙපැත්තේ ඉඩම් පාර ගත්තා. මැන්ලෙව පවරගෙන අපි වන්දි කිවීම ආරම්භ කළා. ඉතින් මෙහෙමයි අපි මේක ආරම්භ කළේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඔක්කොම කරේ දකුණ්ඩ බෙලියතරත් ගේ පිළිගන්නටත් හයිවේ එකක් ඇදුවා. නමුත් ලංකාවේ දෙවැනි අගනුවර අමතක කෙරුවා. මම තමුන්නාසෙලාට කියන්න ඕන ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට හයිවේ එකක් දුන්නේ අපි. අධිවේගී මාර්ගයක් දුන්නේ අපි. පසුගිය ආණ්ඩුව කාලේ හයිවේ අධිවේගී මාර්ගය හුඟක් කෙරුවා. ඔක්කොම දුන්නේ විදේශීය සමාගම් වලට. දේශීය කොන්ත්‍රාත්කරුවෝ ඇවිල්ලා අපිට කිව්වා මීරිගම කුරුණෑගල අපිට හදන්න පුළුවන්, අපිට මේක දෙන්න කියලා. සමාගම් හතරක් හදාගෙන එක කොන්ත්‍රාත්කරුවර කිලෝමීටර් දෙකහමාර දුන්නා.
ඒ දෙකමාර දෙකමාර දුන්න නිසා තමයි අවුරුදු දෙකක් යනකොට 90% සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් අද තත්ත්වෙ මොකක්ද? ආණ්ඩුවම මැද ගෑලා හංගනවා. මොනවත් වෙලා නැහැ කියලා කියන්නේ. තමුන්නාන්තල දකින්නේ දිය පෙරේද? කිලෝමීටර් 40යි. මීරිගම කුරුණෑගල කොටසෙන් කිලෝමීටර් 38ක් අවසන්. තා කිලෝමීටර් 2යි. ඉතින් මම රජයට කියන්නේ දැන් අපි කිලෝමීටර් 38ක් හදලා තියෙනවා. අඩුපාඩු කම් හොය හොය ඉන්න බෑ. ආණ්ඩුවට ජරබරමක් ලැබිලා තියෙනවා. මම කියන්නේ ඉතුරු කිලෝමීටර් දෙක හදලා මේ මාර්ගය විවෘත කරන්න. ඒක කටුරායක හරහා, පස්සයාලා හරහා කුරුණෑගලට ඇවිල්ලා නුවරට එන්න පුළුවන්. අන්තවාදීන් සමග එක්ව ඉදිරියේදී දේශපාලනය කිරීමට සිදුවුවහොත් තමන් ස්ව කැමැත්තෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හැමදාම බනිනවා අපේ පක්ෂවලට නොමිනේෂන් දීලා නාම යෝජනා දීලා කියලා. හැබැයි ඒක 50%යි. ඉතුරු 50% තියෙන්නේ මේ රටේ ජනතාවට. හැබැයි ඒකනලා හැමතෝම ශාප කර කර ඉන්න අයියෝ මේ වගේ අකු පාර්ලිමේන්තුවට එනවා. කවුද වක් කියන්නේ මේවා? පක්ෂ නාම යෝජනා කරන පක්ෂ වක් කියන්නේ. ඒ වගේම ඡන්ද දෙන ඡන්දදායකත්වයක් කියන්නේ. මේ දෙක තේරුම් බේරුම් කරගන්න. තමුන්නාන්සලා කවදාවත් ආපහු හැරලා බලලා අනේ අපෝයි අපි කරගත්ත මොඩකම කියන්නේ නැති වෙන්න අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාව මේ දූදරුන් රටදීලා 2015 වෙනස කරෙත් මේ දූදරුවෝ 2019 වෙනස කරෙත් මේ දූදරුවෝ අපි හරියට නොකරොත් ඒ වෙනස කරන්නේත් මේ දූදරුවන්ම තමයි. ජනතාවට සහන ලබා දීමට 3/2 බලයක් අවශ්‍ය නම් ජනතාව වෙනුවෙන් බලය ලබා දීමට උවද සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඒ මට්ටකුලිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි ඔක්කොම ඒක රාශි වෙලා දැන් එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් මේ රටේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරමු. එක්සත් ජාතික පක්ෂේ නොකරපු දෙයට නිකුරුණේ බැනුම් ඇහුවා. මේ එකමුතුව ගමන් කරන එක තමයි අපට අවශ්‍ය වන්නේ දැන්. මහචන්දයක් යන ළඟදී ඒක අවසන් වුණාට පස්ව එකට රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න අවශ්‍යයි. මොකද මේ යන විදියට බොහොම සංකීර්ණ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මං හිතේ රට මුල් කොටගෙන වැඩ කරලා කටයුතු කිරීමේ අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ කතා කරන්න අවශ්‍ය වන්නේ. අපි අත්වල බැඳගෙන රටක් ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න ඕනේ. මන්ත්‍රීරු පත් වෙන්නේ රටක් ඉදිරියට ගමන් කරන්න මිසක් ඊයේ රෑ මොකද්ද කෑවේ කාත් එක්කද කතා කරේ මොනවද වෙන්නේ කියන විහිළු කතා කරන්න නෙවෙයි. ඉතින් මම හිතන්නේ වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මේ වෙනකොට රජය බලයට අරන් ආර්ථික සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙලක් කරලා නැහැ. ඒක තමයි අපි කියන්නේ. ආණ්ඩුවක් ගෙනියන ලේසි කාර්යභාරය නෙමෙයි. දැන් අහන 3/2 බලයක් අවශ්‍ය කියලා සහන ආධාර දෙන්න 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ වගේ මීට වැඩිය බංකර තාත්තිය තමයි අපට බාර දුන්නේ. මං එවකට හිටපු මුදල් නැමැති. ඒ අවස්ථාවේදී අපි පඩි වැඩි කරා, ගෑස් මිල අඩු කරා, පෙට්‍රල් මිල අඩු කරා, ඩීසල් මිල අඩු කරා, පාරවල් හැදුවා. මේ ඔක්කොම කරේ 3/2ක් නැතුව. ඉතින් මේ 3/2ක් කියන්නේ නිකන් බොරුවට දේශපාලයේ ආටෝ කරන ප්‍රශ්නයක් ඇති කරන එක තමයි. 3/2ක් අවශ්‍ය නැ කරුණාකර කියන්නේ හෙට එක්සත් ජාතික පක්ෂය ජනතාව වෙනුවෙන් කරන් තියෙන සියලු දේ 3/2 නෙමෙයි අපි 100%ම ඡන්ද ලබලා දෙන්නම් ඒක ජයග්‍රහණය කරන්න. ඉතින් මේවා ඡන්ද වෙනකන් ඉඳ අවශ්‍ය නැහැ. ඒක හේතුගත උත්තර විතරයි. අපට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක කරන්න බැරි එක 3/2කට යටපත් කරන්න එපා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.